හැමෝම ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් අපි දෙන්න එකතු වෙලා රසවත් රෙසිපි එකක් දෙන්නයි යන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාට dinner idea එකක් වෙන්නේ. මම ගොඩක් වෙලාට මගේ diet plan ඉල්ලද්දී මම මේ රෙසිපි එක අනිවාර්යෙන් dinner එකට ගන්න කියලා දෙනවා. ඉතින් අද ඉතින් ඔයගලන්ට බලලා හදා ගන්න පුළුවන් ඒ වගේම idea එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න පළවෙනි comment එකක් දාගෙන යන්න. ඔයගලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න. තවත් ඔයගලන්ට ideas තියෙනවා නම් comment කරගෙන යන්න. ඒ වගේම ඔයගලන්ට පෞද්ගලික මාව මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් fitness with pali facebook එහෙම නැත්නම් මගේ පෞද්ගලික ගිනුම pali nisansala facebook ඒ වගේම instagram එකේ ගොඩක් වෙලාට මම කැම තවත් recipe ඒ වගේම easy healthy recipe ideas දානවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ instagram එක follow කරන්න pali nisansala. ඉතින් අපි වැඩි කතා ඕනේ යමු කොහොමද හදන්නේ කියලා බලන්න. හොඳයි ඉතින් අද අපි හදන්න යන්නේ fish with vegetables. ඉතින් මේක dinner එකට හොඳ ආහාර වේලක්. ඉතින් මාළු සමග එළවලු. මං කියන්නම් මොනවාද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා මාළු. ඉතින් ඕගොල්ලන්ට කැමති වර්ගයේ මාළු ගන්න පුළුවන්. මාළු జాතියක් ගන්න පුළුවන්. මම ඉතින් මේ ගත්තේ ඉතාලි වලින් කිව්වොත් නම් ඔරාතා. ඉතින් දෙදෙනෙකුට සෑහෙන්න තමයි ගත්තේ. ඕගොල්ලන්ට පුළුවන් වෙනත් ඕනම මාළු జాතියක් මේකට ගන්න. මේ දෙදෙනෙකුට සෑහෙන නම් කැරට් ග්‍රෑම් 150ක් පෝන්චි ග්‍රෑම් 150ක් ඒ වගේම තක්කාලි ග්‍රෑම් 150ක් ඔලිව් ගෙඩි නම් එක්කව කරගන්න පුළුවන්. ඒ වගේම ඔලිව් ඔයිල් ඔගලන්ට සාමාන්‍යයෙන් හොයාගන්න නැත්නම් පොල් තෙල් උනත් පාවිච්චි කරාට කමක් නැහැ. ලුණු කුරු ටිකක් කහ කුරු ස්වල්පයක්. පළමුව අපි වතුර එකක් මේ විදියට රත් වෙන්න තියා ගන්න ඕනේ. නටාගෙන ඉද්දී අපි මේකට එළවලු ටික දාලා තැම්බ ගන්න ඕනේ. අපි දැන් ඉස්සෙල්ලාම එළවලු කපන්න ගමු. ලූණු, තක්කාලි, කැරට්, ඉතින් බෝංචි අපි ගන්න පොඩි බෝංචි අද. ඉතින් ඔයගොල්ලන්ට පුංචි බෝංචි හොයාගන්න නැත්තම් ලොකු බෝංචි ගත්තර කමක් නැහැ. ඒක පොඩියට කෑලියට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද තක්කාලි කපා ගන්න හැඩය. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. නමුත් මේ විදිහට කැපුවාම විශේෂ ලස්සන රසක් ඒ වගේම එකතු වෙනවා. මෙන්න මේ විදියට තක්කාලි ටික පොඩියට කපා ගන්න. ඉතින් ඕගලන්ට පුළුවන් පොඩි තක්කාලි නැත්නම් ලොකු තක්කාලි උනත් එක්කව කරගන්න පොඩියට කපාගෙන. අද අපි කැරට් කපා ගන්න මෙන්න මේ විදිහටයි. තීරු ආකාරයට ඔයගලන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. නමුත් මේ විදිහට කපා ගත්තාම අමුතු ලස්සනක් එන හින්දා තමයි අද අපි මේ විදිහට කපා ගන්නේ. හොඳයි මේ තියෙන අපි තක්කාලි කැරට් ලූණු වෙන වෙනම කපා ගත්තට පස්සේ ඉතින් අපි ඉස්සලම කැරට් බෝංචි මේ විදියට වෙනම පැත්තකින් තියාගෙන අර මං කිව්ව ඉස්සල්ල වතුර එකක් අපි රත් වෙන තිබ්බයි කියලා ඉතින් ඒ උතුරාගෙන එන වතුර එකට ලුණු ටිකක් ඇඩ් කරලා අපි කැරට් සහ බෝංචි ටික දානවා. ඉතින් ගොඩක් තඹ ගන්න එපා. විනාඩි 5ක කාලයක් වගේ තඹගෙන බාගට වගේ තඹගෙන ඒක වෙනම අපි ඔලිව් තෙල් චුට්ටක් දාලා පෑන් එකට ඔලිව් තෙල් හෝ පොල් තෙල් දාලා ඒක ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් අපි දැන් ඒ අතරතුරේ එළවලු ටික තැම්බෙනකම් අපි මාළුව හදන්න ලෑස්තිමු. පෑන් එකට මේ විදිහට ඔලිව් තෙල් චුට්ටක් දාලා ඔලිව් තෙල් හෝ පොල් තෙල් ඊට පස්සේ හොඳට පෑන් එක රත් වෙගෙන එද්දී
මේ විදියට ඉස්සලාම මාළු ටික දාන්න ඕනේ. මාළු ටික ටිකක් පැතිගෙන එද්දී අපි ඒකට ලූණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඔලිව් ගෙඩිත් මේත් එක්කම එකතු කරගන්නවා. ඉතින් ඔයගලන්ට ඔලිව් ගෙඩි හොයාගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ලුණු ටිකක් ඒ වගේම කහ ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් උගලන්ට ටිකක් කටර සැරට වගේ ඕන නම් කෑලි මිරිස් ටිකක් එහෙමත් නැත්නම් ගම්බිරිස් හරි ඒ වගේ ටිකක් එකතු කරගන්න පුළුවන්. එතකොට චුට්ටක් උගලන්ට සැර ගතියක් එනවා. දැන් මාළුවෙකට වතුර ටිකකුත් එක්කව කරගන්න. ඊට පස්සේ ඒක වැඩි ගින්දරේ වහලා විනාඩි 10ක් තැම්බෙන්න දෙන්න. විනාඩි 10කට පස්සු ගින්දර අඩු කරලා මද ගින්දරේ තවත් විනාඩි 10ක් තැම්බෙන්න දෙන්න. හරි, දැන් එළවලු ටික නම් රෙඩි. දැන් අපි පෙරා ගන්න යන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ අපි මේ විදියට පෙරා ගත්තට පස්සේ උණු වතුරින් අනිවාර්යෙන් ඇල් වතුරින් හොද ගන්න. එතකොට තමයි අපිට කලර් එක තියාගන්න පුළුවන් එළවලු වල. දැන් මාළු එකේ නම් විනාඩි 10ක් වැඩි ගින්දරේ අපි තිප්පා. දැන් නැවතත් ඒක අඩු කරලා තව විනාඩි 10ක් තැම්බෙන්න දෙනවා. ඉතින් මාළු එක රෙඩි වෙනකන් අපි එළවලු ටික ෆ්‍රයි කරගන්න යන්නේ. ඔලිව් තෙල් චුට්ටක් හරි පොල් තෙල් පොඩ්ඩක් හරි මේ විදියට pan එකට දාලා රත් වෙන තියලා අපි අර බාගෙට තම්බා ගත්ත එළවලු ටික චුට්ටක් විතර ෆ්‍රයි කරගන්නවා. හරි, දැන් එළවලු ටිකත් රෙඩි. දැන් මාළු එකත් රෙඩි. දැන් ඉතින් අපිට තියෙන ඩිනේ එක ගන්න තමයි. හොඳ ප්‍රමාණවත් රාත්‍රී ආහාර වේලක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ මේක හදලා මට Instagram හෝ Facebook එකට ටැග් කරන්න. ඉතින් රස බලලා කියන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මාව නැරඹුවට. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.